කොහොමද කාලෙකට පස්සේ අපි පොඩි ගමනක් යන ගමන් ඉන්නේ. ඔයාලා thumbnail එකෙන් දකින්නද දැන්ටමත්. ඉතින් අපි යනවා අනුගේ වීසා එක රිනියු කරන වැඩවල එයාගේ medical part එකට. ඇත්තටම මෙහි මේ වගේ දෙයක් කරනකොට දැන් මේ වගේ වීසා එකක් රිනියු කරගන්න ඒ වගේ වැඩවලට අපිට ඒ තැන්වලට යන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මම මේ ඔක්කොම process එක යන්න ඒ තැන්වලට යන්න අවශ්‍ය නැහැ. තන අපි ළඟට එනවා. ඔව්. තන අපි ළඟට එනවා. ඇත්තටම මේ process එක මම හැමදේම කරගත්තේ through WhatsApp. payment එක පවා එයාලා online link එක එව්වා. මම එවලෙම link එකෙන් තමයි payment එක කරේ. මම අවශ්‍ය කරන documents එයාලට WhatsApp එක හරහා යවුවේ. එයාලගේ office එකට කිසිම දෙයකට යන්න රස්තියාදු වෙන්න එහෙම අවශ්‍යතාවයක් උනේ නැහැ. ඉතින් දැන් එයා මේ අනුට medical එකට යන්න ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ medical එක අපි ළඟට එන්නේ නැත්තේ. medical එක අපි ළඟට එන්නේ නැහැ නේ බබා. මෙඩිකල් එක අපිට through WhatsApp කරන්න බෑනේ. ඉතින් මේ අනිවාර්යෙන් medical center එකට යන්න ඕනි. ඉතින් ඒක විතරයි ඇත්තටම අපිට ගිහිල්ලා කරගන්න කියලා දෙයකට තියෙන්නේ. නැත්තම් passport collection එක ඒ හැමදේම ගෙදරටම එනවා. Emirates ID එක පවා ගෙදරට එනවා. අපිට ගිහිල්ලා මේ collect කරගන්න මුකුත් නැහැ. passport එක පවා visa එක stamp වුණාට පස්සේ ගෙදරට එනවා. passport එක collect කරගන්නත් ගියපාරත් courier එකකින් ගෙදරට ආවා. ඇවිල්ලා තමයි collect කරගත්තේ. එයාලම ඇවිල්ලා hand over කරා. ඒ හැම දෙයක්ම අපි ළඟට එනවා. ඇත්තට මේ රටවල් කොච්චර දියුණුවද කියලා අපිටම හිතාගන්න බෑ. ඒ තරම් හැමදේම පහසු විදියක් කරගන්න ගියාම රස්තියාදුවන්නේ. ඇත්තටම ලංකාව ගැන මේ පැත්තෙන් බලනකොට හරි දුකයි. මොකද ලංකාවේ අපිට දෙයක් කරගන්න අඩුම බැංක් ලෝන් එකක්වත් කරගන්න බෑ රස්තියාදු වෙන්නේ නැතුව. ඉතින් හැම දෙයකටම ලංකාවේ අපි යන්න ඕනේ. යනවටත් වඩා එතන වෙන්න තියෙන රස්තියාදුව ඒ දේවල් එක්ක බලනකොට දැන් මේ රටේ බැංක් ලෝන් එකක් ගන්න ගියත් කිසිම රස්තියාදුවක් නැහැ. WhatsApp එක හරහා හැමදේම කරගන්න පුළුවන්. ඒජන්ට් එක්ක කනෙක්ට් කරන්න තියෙන WhatsApp එක හරහා document submit කරලා හැමදේම ඊට පස්සේ තමන්ගේ account එකට සල්ලි වැටෙනවා. ඒජන්ට් එනවා අපි ළඟට ඇවිල්ලා papers වලට sign කරගන්න අවශ්‍ය කරන documents වලට sign කරගන්න. එච්චරයි. අපිට bank එකට යන්න දෙයක් නැහැ කිසිම දෙයකට. ඒ හැමදේම මෙහෙ මාරම දිනුයි. ඉතින් ඇත්තටම ගොඩාක් සන්තෝෂයි අපිට අර මේ වගේ රටක ඉන්න ලැබෙන එකත් ඇත්තටම මාර මේ එකක්. ඇත්තටම යදින් බලවම ලංකාව මාර පහළ තැනක ඉන්නේ මේ වගේ මේ දේවල් එක්ක බලනකොට. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ලංකාවත් කවදා හරි මේ තත්ත්වයට එයි කියන එක. මුළු හදවතින් මේකින් ප්‍රාර්ථනා කරනවා. ඒක මේ රටවල තියෙන දියුණුව ඇත්තටම ලංකාවෙත් දකින්න ආසයි. ඉතින් අපි medical center එකට ගිහිල්ලා බලමු අනුගේ medical එකේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා. මේක වීඩියෝ කරන්න දෙන්න. බලමුකෝ ගිහිල්ලා. බලන්න දෙන්න මම දන්නවා. බලමුකෝ. තව දෙයක් ඔයාලට කියන්න අමතක වුණා. ඔයාලා බලන්න පුළුවන් මොකද්ද මේ වීසා එක කියලා. මේ රිනියු කරන්න යන අනු ඉන්නේ කම්පැනි වීසා එකක්ද මොකද්ද කියලා. ඔයාලා හරියටම දන්නේ නැතුව ඇති සමහර විට. දැන් අනු දැන් ජොබ් එකක් කරන්නේ නැහැ කියලා ගොඩක් අය දන්නවා මේ වෙනකොට. එයා ඉන්නේ මගේ ස්පොන්සර් වීසා එක යටතේ. ඉතින් ඒ වීසා එක තමයි දැන් මේ රිනියු කරන්න යන්නේ. ඉතින් මේක කම්පැනි වීසා එකක් නෙමෙයි. මේක ෆැමිලි ස්පොන්සර්ෂිප් වීසා එකක්. ඉතින් මේ ඒකයි දැන් අපිම කරගන්න ඕනේ වීසා රිනියවල් එක. නැත්තම් සාමාන්‍යයෙන් ඔයාලා වර්ක් කරන වීසා එකක් නම් මේ ඒක කම්පැනියෙන් අනිවාර්යෙන් කරනවා. එතකොට ඔයාලට අවශ්‍ය කරන දේවල් වලට medical එකට ඔයාලට යන්න තියෙන්නේ documents කම්පැනියට submit කරලා. දැන් මේක අපි කරගන්නවයි කිව්වහම ඔයාලා බලන්න පුළුවන් මොකද්ද මේ වීසා එක කියලා. මේක ෆැමිලි වීසා එකක්. ඒ හින්දා තමයි අපි කන්ටැක්ට් කරලා එයාලව අපිම කරගන්න ඕනේ වීසා රිනියවල් එක. දැන් ඒ process එකට තමයි මේ යන්නේ. නැත්නම් ඔයාලා බලයි මොකද්ද මේ වීසා එක මේ කතා කරන වීසා එක කියලා. මොකද ගොඩක් අය දන්නේ නැහැ. මේ වෙනකොට ගෙදර ඉන්නේ. එයාගේ business වැඩක් කරගෙන එයා ඉන්නේ මගේ sponsorship එකෙන්. ඉතින් ඒ වීසා එක තමයි මේ වීසා එක. අපි ඇවිල්ලා ඉන්නේ medical එක කරන්න තියෙන තැනට. අර ඕගොල්ලන්ට පේන්නේ අල්නාද center කියලා. අන්න එතනට තමයි අපි යන්න ඕනේ. අපි දැන් මේ පාකින් දාන ගමන් ඉන්නේ. බලන්න එක ඇඟිලි තුඩක දුරින් හැමදේම කරගන්න පුළුවන් ඩුබායි වල. අනෝ දැන් පාකින් දානවා. SMS එකක් තමයි යවන්න තියෙන්නේ. මේ පේන පාකින් නම්බර් එක ඕගලන්ට පේනවාදී 232C. ඒ නම්බර් එක දාලා අපේ වාහනේ ප්ලේට් නම්බර් එකයි
පැයක්ද කියන එක මෙන්ෂන් කරලා ඔන්න ඔය විදිහට තමයි පාකින් දැම්මේ. හරිම ලේසි. අපිට කිව්ව මෙන්න මේ රෙඩ් ලයින් එක දිගේ යන්න කියලා. රෙඩ් ලයින් එකේ ගහලා තියෙනවා මෙතන බ්ලඩ් කලෙක්ෂන් කියලා. මෙතන බ්ලඩ් එකක් දෙන්න විතරයි තියෙන්නේ මෙයාගේ රිනීවල් එකට. මම දැන් ඉන්නේ මේ වේටින් ඒරියා එකේ. 90ට විතරයි ඇතුළට යන්න දුන්නේ. මට යන්න දුන්නේ නැහැ. අනුවාවා අපි දැන් යනවා. කොහේ යන්නද තේන්නේ? මේ තියෙන්නේ විනාඩි 5ක් ගිය නැහැ වැඩේ. විනාඩි 5ක්වත් ගිය නැහැ වැඩේට. ඉතින් ලේ ගත්තා. අපි දැන් ගෙදර යනවා. පැයකට පාකිනුත් දැම්මා. ඒ වුණාට පැයක් තියා එක විනාඩි 15ක්වත් ගිය නැහැ වැඩේට. මාරුණා අදලකි අලන් මෙහෙම මෙහෙමයි. හරි දැන් අපි ගෙදර බලා පිටත් වෙන ගමන් තමයි ඉන්නේ. මෙහෙම ආ රස්නේ දැන් ඉතින් අපි එන ගමන් ගත්තා ජූස් දෙකක් බිබියන්න. දැන් කොහෙද යන්නේ? හිතුවේ පොඩ්ඩක් දැන් ගෙදරත් සම්මැලියෙම ඉන්න අත් බලමු කොහෙද යන්නේ කියලා. මෙඩිකල් කතන්දරේ නම් ඉවරයි. අවසානයේ අපි තීරණය කරා ගෙදර යන්න. ටිකක් මහන්සි උදේ අපේ gift orders වගේ කුත් දීලා අපි ආවේ. ඉතින් ඒ හින්දා අපි කල්පනා කරා දැන් ගෙදර යමු කියලා. ආයි දැන් මේ මෙඩිකල් එකටත් ගිහින් ඇවිල්ලා ආයි තව රවුම් ගහන උඩ තවත් මහන්සි හිතරත් වැය වෙලා එළියට යනවා. දැනට ගෙදර යනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක තියලා හිටියට ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට. ඉතින් ඔයාලා දකින්න නැති මේ වීසා වලට යන process එක කොච්චර ඊසිද කියලා. ඉතින් එහෙනම් ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. ආදරෙයි. අපේ තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. අපේ TikTok, Facebook, Instagram මේ හැම එකකම follow කරන්න. අපේ gift hamper කියලා අපේ පුංචි business එකක් යනවා. ඉතින් ඔයාලට ඕනනම් කාට හරි Dubai ඉන්න කෙනෙක්ට gift එකක් දෙන්න අපිව contact කරන්න පුළුවන්. අපේ numbers දාලා තියෙනවා TikTok එකේ. hamper mania කියලා ඔයගොල්ලෝ search කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. තව අපේ සචියන් අනු TikTok එකේත් අපේ numbers දාලා තියෙන්නේ. Facebook page එකෙත් දාලා තියෙන්නේ අපේ numbers. Facebook page එකක් තියෙනවා hamper mania ඔයගොල්ලන්ට follow කරන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. ජය වේවා.